සිල් දෙනාට සුබ දවසක්. අද මේ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද අපිට 2021 බයි කරන්න හොඳ ඕල්ඩ් කොයින් කියන එක ගැන පොඩි අදහසක් ගන්න විතරයි. අද මාකට් එක බලපුවම පේන දේ තමයි අද මාකට් එක බිට්කොයින් මාකට් එක ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ 51,360යි. මේකට හේතුව ගොඩක් කවුරුදන්න මේ ඔප්ෂන් ට්‍රේඩින් ශාලු ප්‍රමාණයක් දවසේ එක්ස්පයර් වෙන්න තියෙනවා. ඉතින් මේකේ වැඩිපුර ප්‍රොෆිට් එකක් ගන්න ඕන හින්දා මාකට් එක ඩම් කරනවා. මම හිතන්නේ මේක 48,000ට එන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා. කොහොම වුණත් සමහර අය මෙතනට ගියාම කොයින් මාකට් කැප් එකේ අද සම්පූර්ණයෙන්ම මාකට් ඩවුන් වෙච්ච දවසක් එනවා. ඔක්කොම රතු පාටයි. ගොඩක් කට්ටිය මෙහෙම දැකපුවම ගොඩාක් අප්සෙට් වෙනවා මාකට් ඔක්කොම ඩවුන් වෙලා කියලා. නමුත් අමතක කරන්න හොඳ නෑ, මාකට් එක ඩවුන් එකක් කියන්නේ බයින් ඔපොචුනිටි එකක්, බයි කරන්න ලැබෙන අවස්ථාවක්. අපි දැන් මේ ගිය දවස් කීපේ බැලුවා නම් ඉතේරියම් ගත්තා නම් ඩොලර් 1800 සපෝට් කරගෙන හිටපු කොයින් එකක්. නමුත් අද 1579ට ඇවිල්ලා තියෙනවා. හොඳ බයින් ඔපොචුනිටි එකක්. රවි ගන්න කැමති නම් මේක හොඳ බයින් ප්‍රයිස් එකක්. නමුත් වැඩේ තියෙන්නේ මේක මේ මම කියන නිසා කරන්න එපා. ඒක එහෙම නෙවෙයි, ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක් එනවා. එහෙම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක් දෙන්න මට එහෙම සුදුසුකමක් නැහැ. කොහොම වුණත් මොනදේ බයි කරුවත් එතනට වෙන්නේ තමුන්ගේ මුදල් ආයෝජනය කිරීමක්. ඒක නිසා වෙන කෙනෙක් කියන නිසා නෙමෙයි, තමුන්ම මාකට් එක ගැන අවබෝධයක් අරගෙන කරන්න ඕනි ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි. ඕනම ඉන්වෙස්ට්මන්ට් එකක් ක්‍රිප්ටෝ කරන්සි නෙමෙයි, මොනම දෙයක් වුණත් තමුන් අධ්‍යයනය කරලා ඉන්න ඕනේ. අපි මෙතන මම මෙතන කියන්නේ මගේ අදහස 2015-2016 ඉඳන් මාකට් එකේ මම ඉඳලා මම දැකපු දේ අනුව මගේ අදහස් මම කියනවා. ඒකත් ඔලුවට දාගෙන තමුන්ට සුදුසුයි කියන තමුන් සැටිස් වෙන්න පුළුවන් විදිහට කොයින් එකක් බයි කරන එක තමයි තමුන් කරන්න ඕනේ. මම ඉස්සල කිව්ව වගේ අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ අවුරුද්දේ දැනට අපි අන්ඩර් වැලියුඩ් කියලා, දැනට ප්‍රයිස් එක අඩුයි කියලා හිතන් ඉන්න ඕල්ඩ් කොයින් ටිකක් බලලා ඔගලන්ට අදහසක් දෙන්න. ඒතකොල්ලන්ට ඒ කොයින් වල ටෙක්නිකල් ඇනලයිසිස් එකක් කරලා හොඳ සපෝර්ට් ලෙවල් එකක් කරගෙන බයි කරන්න පුළුවන්. තමුන්ගේ පෝර්ට්ෆෝලිය එකට ඇඩ් කරගන්න පුළුවන්. මුලින්ම මට කතා කරන්න උවමනා වුණේ මෙන්න මේ කොයින් එක NPXS කියන එක. මේක ලංකාවේ ගොඩක් කට්ටිය මේක ඉන්ට්‍රස්ට් වෙන දන්නවා, PDX කියන එක. දැන් අද ප්‍රයිස් එක $0.008 ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් දෙකකටත් අඩුයි. පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ලා බලනවා නම් මේ කොයින් එකේ ඕල් ටයිම් ඇවිල්ලා තියෙන්නේ ජුනි 17, 2018. මේ ප්‍රොජෙක්ට් එක ආවේ 2018 ජනවාරි පළවෙනි ICO එක තිබුණේ. ඒ ඇවිල්ලා මාස 6කින් තමයි ඕල් ටයිම් හයි ඇවිල්ලා තියෙන්නේ 0.01. එතකොට අද තියෙන ප්‍රයිස් එක බැලුවොත් අද තියෙන ප්‍රයිස් එක වැඩි ගොඩක්, කියන්නේ බලමු 0.08 කියන්නේ ගොඩක් නෙමෙයි, 0.01 කියන්නේ දෙගුණයකට තව යන්න පුළුවන් chance එකක් තියෙන. කියන්නේ ඕල් ටයිම් හයි ඇවිල්ලා නැහැ කියන්නේ තවදුරටත් තාම පොටෙන්ෂල් එක තියෙනවා එතනට යන්න. මොකද එහෙම යන්න පොටෙන්ෂල් එකක් තියෙනවා කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේක යන කියවොත් ගොඩක් කට්ටිය කියවන්න නම් අකමැති. නමුත් මේක ගැන ගොඩක් හොයලා බැලුවොත් මේක තමයි world's first point of sale solution game. ඒගොල්ලෝ කියන්නේ the solution allows retail merchants and the consumers to conduct
instantaneous in-store transaction on its blockchain. මෙන්න මේ නිසා තමයි මේක දකුණු ආසියාවේ වැඩිපුරම දැන් ප්‍රචලිත වෙලා තියෙන්නේ. සිංගප්පූරුවෙන් පටන් අරන් යුනයිටඩ් ස්ටේට්ස්, ස්පේන්, ආජන්ටිනා, කොරියා, ඕස්ට්‍රේලියා, කොලොම්බියා, ස්පේන්, තායිවාන් ගියර දැන් සවුත් ඒෂියා මාකට් එකටත් මේක ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒක බලපුවම මේ මෙතනින් බලපුවම තේරෙනවා මේක බලන්න වොලියුම් එක 24 අවර්ස් වලදී කොච්චර ලොකු වොලියුම් එකක් තියෙනවද කියලා. මිලියන 2657ක් පැය 24ක් ඇතුළත මිලියන 2652ක්. කියන්නේ ලොකු amount එකක්. මොකද කොයින් එකේ ප්‍රයිස් එක 0.008 වෙන කොයින් එකක පැය 24ක් ඇතුළත වොලියුම් එක ඩොලර් 2652ක් කියන්නේ මහා විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ මෙතන ඉන්න ලොකු කමියුනිටි එකක් ලොකු පිරිසක් මෙතන ඉන්නවා මේ කොයින් එකට ඉන්ට්‍රස්ට් කට්ටිය කියලායි මට හිතෙන්නේ. එතකොට තවත්මත් ඕල් ටයිම් ප්‍රයිස් එකට ඇවිල්ලා නැති නිසා මේ ප්‍රොජෙක්ට් එක හොඳ නිසා මෙච්චර පැය 24ක් ඇතුළත මෙච්චර වොලියුම් එකක් තියෙන නිසා මම හිතනවා මේ කොයින් එක තවදුරටත් ප්‍රයිස් එක වැඩි වීමේ හැකියාවක් තියෙනවා කියලා. මේ 1 month chart එක දැම්මත් මේක දැන් තියෙන්නේ 1 month එකේ chart එකේ නෝ උඩරිම. මේකේ හොඳ support level එකක් බලලා හොඳ technical analysis එකක් කරලා මේක buy කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ portfolio එකට add කරගන්න හොඳ coin එකක්. මොකද ලංකාවේ සල්ලි වලින් රුපියල් 2කට අඩු price එකක් තමයි තියෙන්නේ. buy කරන්න හොඳයි කියලා කියන්නේ හොඳ project එකක් නිසා අනාගතයේ හොඳයි කියලා හිතෙන නිසා. අනිත් එක තමයි මේ coin එක පළවෙනි 100 ඇතුලේ තියෙන එක. මේ තියෙන rank එක 46. rank එක 46 තියෙන හොඳ coin එකක්. මම විශ්වාස කරනවා මේකට තවදුරටත් ඉහළ යාමේ possibility එකක් තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ගැන හොයලා බලන්න. මම මගේ අදහස කිව්වා. ඕගොල්ලෝ මේක ගැන හොයලා බලන්න. හොයලා බලලා coin එක හොඳයි නම් තමුන්ගේ portfolio එකට add කරගන්න. මේ සතිය තමයි මම හිතන්නේ buy කරන්න පුළුවන් හොඳ සතියක් වෙන්නේ. මොකද Bitcoin Bitcoin price එක අඩු වෙන ඉඳලා හැම coin එකක්ම අඩු වෙනවා. Bitcoin price එක තවදුරටත් අඩු වෙන්න පුළුවන් මේ දවස් දෙක ඇතුළත. ඒක නිසා මේ opportunity එක ගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන coin එක තමයි මේ HOLO කියන එක. මේකත් පළවෙනි 100 ඇතුළත තියෙන coin එකක්. rank එක 68. මේකත් price එක 0.007 කියන්නේ අංකසලින් රුපියල් 2කට අඩු කොයින් එකක් පැය 24 වොලියුම් එකක් මිලියන 215ක් තියෙන ඩොලර් 215ක් කොයින් එකේ හිස්ටරි එක බැලුවොත් ඕල් ටයිම් හයි ඇවිල්ලා තියෙන්නේ මේ ඕල් ටයිම් හයි ඇවිල්ලා තියෙන්නේ මාර්තු 15 2021. කියන මේ දවස් 10කට කලින් තමයි ඕල් ටයිම් හයි ඇවිල්ලා තියෙන්නේ 0.009. එතකොට ඕල් ටයිම් ලෝ ඇවිල්ලා තියෙන්නේ හරියම අවුරුද්දකට කලින් 2020 මාර්තු 13 0.0002. එතකොට මේකත් මේ ප්‍රොජෙක්ට් එකත් මම ටිකක් කියවල බැලුවා. හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඔයගොල්ලන්ට කියවල බලන්න පුළුවන්. මේ මම මේකත් මගේ පෝර්ට්ෆෝලියෝ එකට ඇඩ් කරගන්නවා හොඳ සපෝට් ලෙවල් එකක් බලලා. ඉතින් ඔයගොල්ලත් හොඳ ඇනලයිසිස් එකක් කරලා තමුන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට ඇඩ් කරන්න හොඳ පොයින්ට් එකක් කියලා මම කියන්න පුළුවන්. මම කියන නිසා නෙමෙයි තමුන් අනිවාර්යයෙන්ම මේක හොයලා බලන්න ඕනේ. ඊළඟ පොයින්ට් එක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ BTT එහෙම නැත්නම් BitTorrent. ඔයගොල්ල දකින්න ඇති මේක ඉතාම මෑත කාලේ කියන්නේ මේ සතියක් ඇතුළත දවස් 2 3ක් ඇතුළත ලොකු ස්පයික් එකක් ආවලු. ඉතාම වේගෙන් ප්‍රයිසස් වැඩි වුණා. මේකට හේතුව පොඩ්ඩක් හොයලා බලුවා නම් තේරෙනවා මේක ඇවිල්ලා නැචරල් පම්ප් එකක් නෙමෙයි. මේක TikTok කරන එකේ වැඩක්. ඔය මේ TikTok groups ඒගොල්ලෝ හරි කැමති මේ
ප්‍රයිසස් අඩුවට තියෙන කොයින් එක පොඩ්ඩක් සෙල්ලම් කරන්න මේකද ප්‍රයිසස් 10 ගුණයකින් 20 ගුණයකින් 100 ගුණයකින් වැඩි කරන්න හරි ලේසි මේ ප්‍රයිසස් අඩුවට තියෙන ඒවා. ඉතින් මම විශ්වාස කරන විදිහට මේ TikTok groups එකතු වෙලා කරපු වැඩක් තමයි මේක. අපි දන්නේ නැහැ මේකේ අයිතිකාරයා ජස්ටින් සර් ඒගොල්ලගේ මාකට් ටීම් එක මේක පිටිපස්සේ හිටියද නැද්ද දන්නේ නැහැ. කොමරි ආටිෆිෂල් පම්ප් එකක් දුන්නා. නමුත් ප්‍රොජෙක්ට් එක බලපුවම හොඳ ප්‍රොජෙක්ට් එකක් මේක. මේක කවුරු දන්නව ජස්ටින් සර් ට්‍රොන් එකේ CEO එයාගේම එකක් එයා සල්ලි වලට කරපු ප්‍රොජෙක්ට් එකක්. හොඳ ප්‍රොජෙක්ට් එකක්. ප්‍රයිසස් නම් ෂූට් වෙලා තියෙන්නේ. නමුත් හොඳ සපෝට් ලෙවල් එක බලලා තමුන්ගේ පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරන්න ඕනද කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් මේකත්. මොකද ප්‍රයිස් එක ගොඩක් අඩුයි. 0.003 කියන්නේ ලංකාවේ සල්ලි රුපියලකට වඩා අඩුයි. හොඳ කොයින් එකක්, හොඳ ප්‍රොජෙක්ට් එකක් ප්‍රයිසස් ගොඩක් අඩුයි. වැඩි කොයින් ගානක් බයි කරන්න පුළුවන්. ඉතින් මම සජෙස් කරනවා මේක හොඳ කොයින් එකක් කියලා. බලන්න මේකේ පැය 24ක් අතර වොලියුම් එක ඩොලර් 1000 ඩොලර් මිලියන 1685. 0.00 තියෙන කොයින් එක පැය 24ක් ඇතුළත ට්‍රේඩින් වොලියුම් එක ඩොලර් මිලියන 1685කට ගේනවා කියන්නේ ඒක සෙල්ලමක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ලොකු කොමියුනිටි එකක් ඉන්න ඕනේ, ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් හොයලා බලන්න මේකත් හොඳ කොයින් එකක් මේ විදිහ තියෙන. ඊළඟ එක හාමනි 1 කියලා කියන්නේ ප්‍රයිසස් නම් පොඩ්ඩක් වැඩි. 0.17 කියන්නේ රුපියල් 34ක් විතර එන එකක්. නමුත් ප්‍රොජෙක්ට් එක හොඳයි මම කියවලා බැලුවා. ඔයගොල්ලෝ බලන්න රෑන්ක් එක 54 තියෙන්නේ. පොඩි පොඩ්ඩක් ඉතිහාසය බැලුවොත් ඕල් ටයිම් හයි ඇවිල්ලා තියෙන්නේ දවසකට කලින්. ඕල් ටයිම් ලෝ ගිහිල්ලා තියෙන්නේ හරියටම අවුරුද්දකට කලින්. ඒක මේ ප්‍රයිස් වැඩි වෙලා තියෙන මේ වෙලාවේ ගන්න එපා. නමුත් හොඳ කොයින් එකක් සුදුසු දැනක් බලලා තමුන්ගේ පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරගන්න. හොඳ ටෙක්නිකල් ඇනලයිසිස් එකක් කරලා මේකත් හොඳට ඉදිරියේදී හොඳට පර්ෆෝම් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් කොයින් එකක්. මේ වීඩියෝ එකද මම කරන්න ඉස්සෙල්ලා අදම වීඩියෝස් කීපයක් බලලා ආපු අදහස් ඒ වීඩියෝස් වලින් ගත්තු අදහස් කීපයක් අනුව තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙනාවේ. අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙන කොයින් එක තමයි මේක බෙට් එක, එහෙම නැත්නම් වී චේන් එක කියන එක. ඔයාලා දකින්න ඇති මෑත කාලයේදී ගොඩාක් ප්‍රයිසස් වැඩි වුණ එකක්. ඉච්චර වැඩි වෙලාද කියනවා නම් රෑන්ක් එක 20ට ඇවිල්ලා තියෙනවා. 0.07 තියෙන කොයින් එකක්. රයිට්, මේකේ ප්‍රොජෙක්ෂන්ස් බලපුවම ඩොලර් එක කියන එකත් මෙයාට අමාරු වැඩක් නෙමෙයි. මොකද හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඔයගොල්ලෝ දකින්න ඇති YouTube වීඩියෝස් බලවන මාසිකට කලින් මේකට ඒගොල්ලෝ කියලා තියෙන නම තමයි ස්ලීපින් ජයන්ට් කෙනෙක් කියලා. නිදාගෙන ඉන්න යෝධයෙක් කියලා. ඇත්තටම නිදාගෙන ඉන්න යෝධයෙක් කියලා තියෙන දැන් ප්‍රයිසස් ගොඩක් වැඩි වෙලා අප් වෙලා තියෙන්නේ. මේක පොඩ්ඩක් ඔගොල්ලෝ බලන්න, ස්ටඩි කරන්න. මේකත් අනිවාර්යෙන් පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරගන්න පුළුවන් හොඳ කොයින් එකක්. පරණ කොයින් එකක්. කමියුනිටි එකත් හොඳයි, ටීම් එකත් හොඳයි, ප්‍රොජෙක්ට් එකත් හොඳයි. ඕල් ටයිම් හයි නම් දැන් ඇවිල්ලා තියෙන්නේ මාර්තු 22 ළඟදී ඇවිල්ලා තියෙන එක නිසා දැම්ම මේ ප්‍රයිස් එකේ නෙමෙයි තව චුට්ටක් මේ ප්‍රයිස් එක අඩු වෙන්න ඕනේ. මොකද දැන් ප්‍රයිස් එක ෂූට් කරලා තියෙන නිසා හොඳ ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරලා හොඳ සපෝට් එකක් හොයාගෙන අනිවාර්යයෙන් මේක වාගේ පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරගන්න. ඒක තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන කොයින් පහම කියලා ඉවරයි. VeChain, Harmony, BitTorrent, Holo, PondiX. ওই පහ තමයි ගොඩක් ප්‍රයිසස් අඩුවට තියෙන්නේ. මම කියපු ඒවා රුපියල් 2කටත් අඩුයි, රුපියල් 3කටත් අඩුයි. අනිත් ඒවා රුපියල් 15,630යි ලංකාවේ සල්ලි වලින් කියනවා නම් අඩු ප්‍රමාණයකට වැඩි කොයින් ප්‍රමාණයක් ගන්න පුළුවන්. හොඳ පොටෙන්ෂල් එකක් තියෙන කොයින් පහක් තමයි මම ඔය කිව්වේ. ඔයලා බලන්න අනිවාර්යෙන්ම හොඳ ගේන් එකක් ගන්න පුළුවන් කොයින් පහක් කියලා මම විශ්වාස කරනවා.
වීඩියෝ ඉවර කරන්න කලින් තව පොඩි දෙයක් කියන්න ඕනේ. ගොඩාක් කට්ටිය අහන දෙයක් තමයි මේ දවස්වල බයි කරන්න හොඳ කොයින් මොනවද කියන එක. ඕකට උත්තරේ කෙලින්ම දෙනවට වැඩිය මෙන්න මම මෙහෙම කියන්න. අපේ ඉන්වෙස්ට්මන්ට් එක $100 නම් මේ ඉන්වෙස්ට්මන්ට් එක $200 කරගන්න පුළුවන් නම් අන්න එතකොට අපිට අපේ ප්‍රොෆිට් එක $100 ලැබෙනවා. කියන්නේ 100%ක ලාභයක්. එහෙම 100%ක ලාභයක් ගන්න පුළුවන් පහසුවෙන්ම ගන්න පුළුවන් කොයින් එක හොයාගන්න එක තමයි අපි මෙතනදී කරන්න ඕනේ. එතකොට අපි දැන් බලන්න ඕනේ $100 වලට අපි බිට්කොයින් ගත්තා නම් අපිට ඕක ඩොලර් 200 වෙන්න නම් බිට්කොයින් එක දැන් තියෙන ප්‍රයිස් එක දෙගුණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයකට යන්න ඕනේ බිට්කොයින් එක. රයිට්. එතකොට අපි මේ ඩොලර් 100ට ඉතේරියම් ගත්තා නම් 1569 තියෙන එක ඩොලර් 3100ට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අපි $100 වලට ගත්ත ඉතේරියම් ප්‍රමාණය අපිට මිගුණ ඩොලර් 200ක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ බිට්කොයින් එක ඩොලර් ලක්ෂයට යන එකද ලේසි, ඉතේරියම් එක ඩොලර් 3150ට යන එකද ලේසි. එහෙම නැත්නම් මම දැන් ඔතන කලින් කියපු කොයින් පහේ අපි එකක් ගමුකෝ. NPXS කියන එක, UNDX එක .008 තියෙන්නේ. ඕක දෙගුණයක් කරගන්න දෙගුණයක් වුණා .016. එතකොට මම විශ්වාස කරන විදිහට .008 තියෙන එක .016 කරන එක හරිම ලේසි බිට්කොයින් ලක්ෂයට යනවට වැඩිය. ඉතේරියම් 3150ට යනවට වැඩිය. .ONDX කියන කොයින් එක මං කියන්නේ මුතන තියෙන ෂිට් කොයින්ස් ගැන නෙමෙයි, හොඳ කොයින් එකක්, හොඳ බෑග්‍රවුන්ඩ් එකක් තියෙන ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන් කොයින් එකක්, හොඳ ටීම් එකක් ඉන්න, හොඳ කමියුනිටි එකක් තියෙන ගණන් අඩු කොයින් එකක් .008 තියෙන එක .016 කරන එක හරිම ලේසි බිට්කොයින් සහ ඉතේරියම් වලට සාපේක්ෂව ඒව වැඩි වෙනවට සාපේක්ෂව. ඒක නිසා අද වීඩියෝ එක ගෙනාවේ එකෙන් බලාපොරොත්තු වෙන එකයි තමුන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක කී ගුණයකින් වැඩි කරගන්න ලේසිද, කොයි කොයින් එකද බයි කරන්න ඕනේ. කියන්නේ අඩු ප්‍රයිස් එකේ තියෙන කොයින් එකක් හරි ලේසියෙන් වැඩි කරන්න පුළුවන් ඔය දැන්ට තියෙන බිට්කොයින් එකට වැඩි. ඒක නිසා තමයි උගලගේ අවධානය දෙන්න ඕනේ මොන කොයින් එකද මේ වෙලාවේ බයි කරන්න ඕනේ කියන එක. ඔක්ක හැම කොයින් එකටම අදාළයි. කරන්න තියෙන්නේ කොයින් එක තමුන් බයි කරන්න යන කොයින් එක ගැන පොඩ්ඩක් හොයලා බලලා අනිත් කට්ටියගේ අදහසත් අරගෙන වීඩියෝස් බලලා ඒ ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක් කියවලා හොඳ සපෝට් ලෙවල් එකකදී බයි කරන එක හරිම ලේසියෙන් තමුන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක ඩබල් කරගන්න පුළුවන්. දැන් ලංකාවේ ගොඩාක් කට්ටිය ඉන්න මේ විදිහ මම හිතන්නේ ලක්ෂයකට වැඩි පිරිසක් ඉන්නවා මේ ක්‍රිප්ටෝ මාකට් එකේ ඇක්ටිව් ඉනැක්ටිව් ට්‍රේඩර්ස්ලා, එහෙම නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා ඉතින්. ඔහේ ගන්නම් වාගේ කොයින් ගන්නෙ නැතුව තමුන්ගේ සල්ලි තමුන් අපිට ආයෝජනය කරනවා නම් මේක ඉන්වෙස්ට්මන්ට් එක දෙගුණයක් තුනක් දහ ගුණයක් කරගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඉවසීම තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේක හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට් එකක් නිසා මෙතනට ඉන්වෙස්ට් කරන්න ඕනේ ඉන් කේස් ඔෆ් ලොස් ඔයාලට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක්. මොකද කොච්චර කිව්වත් ලංකා කට්ටිය පුරුදු වෙලා ඉන්නවා ලබන මාසේ ගෙවන්න තියෙන ලීසින් වාරිකේ එහෙම නැත්නම් හදිස්සියට ගන්න තියෙන සල්ලි ගෙනල්ලා මෙන්න මේක ඉන්වෙස්ට් කරලා ඊට පස්සේ මාසෙකට පස්සේ මාකට් එක ඩවුන් ගියා කියලා ඔළුව යට ගහගෙන ඉන්නවා. එහෙම කරන්න බෑ මේකේ. මොකද හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට් වල තියෙන ප්‍රශ්න ඕවා තමයි. ඒක නිසා ඉස්සෙල්ලා තමුන්ට එහෙම අවධානයට ලක් කරන්න පුළුවන් මුදලක් නැත්නම් ඉස්සෙල්ලා ඒක හදාගෙන ඉන්න තමුන්ගේ හදිස්සියට ගන්න තියෙන මුදල් මෙන්න මේ ක්‍රිප්ටෝ මාකට් එකට ගේන්න එපා. අනිත් එක අපි දැන් මේ යම් කිසි රටක ජීවත් වෙනවා නම් ලංකාවේ ඒ ලංකාවේ තියෙන නීතිවලට ගරු කරන්න වෙනවා. මොකද ක්‍රිප්ටෝ කරන්සි වලතේ තියෙන ලංකාවේ නීති හරියට පැහැදිලි නැහැ.
ඒක එහාට මෙහාට වෙන්නේ එකක් හරියට කෙලින් කියලා නෑ මේක ලීගල්ද ඉලීගල්ද කියන එක. ඒක නිසා තමුන් මොනවද කරන්න කියන එක තමුන්ට අදහසක් තියෙන්න ඕනේ. කොහොමවත් ලංකාවේ ඉන්න ගොඩක් ෆ්‍රීලැන්සර්ස්ලා ඒගොල්ලෝ පිට රට සේවය සපයලා ලංකාවට ඩොලර් ගේන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. තමුන්ට ලැබෙන ඩොලර්ස් වෙනුවට මේ විදිහට ක්‍රිප්ටෝ ගන්නත් පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවෙන් සල්ලි පිටට යවන්න වෙනවා නම් ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන හොයලා බලන්න. කොහොම වුණත් හයි රිස්ක් ඉන්වෙස්ට්මන්ට් පරිස්සමට කරන්න ඕනේ, ස්ටඩි කරන්න ඕනේ, මේ දේවල් ඔලුව තියාගන්න, මේ කොයින් පහ ගැන ඔලුව තියාගන්න, අධ්‍යයනය කරන්න, මාකට් එකට එන්න වෙන්න. එහෙනම් අද දවසට ගෙන අපි වීඩියෝ එක එච්චරයි. සිල් දෙනාට සුබ දවසක්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.